අලුත් ලෝකය හරිමදේ හරියට හරිමදේ හරියට අවුරුදු 8කට සැරයක් නැවත අලුත් කරන්න වෙන ප්‍රියදුරු බලපත්‍රය අලුත් කරන්නේ මෙන්න මෙහෙමයි. අලුතෙන්ම හඳුන්වල දුන්න අලුත්ම රියදුරු බලපත්‍රය සැහැල්ලු වාහන සඳහාත් වසර 8න්නට අලුත් කරන්න වෙන එකක් ටිකක් විතර කරදර වැඩක්. ඒත් ඉතින් නොකර බෑනේ. මගේ ලයිසන් එකත් ඔන්න ඉවරුණා මේ මාසේ. ඉතින් මමද මේ ගැන නොදන්න කට්ටියට කියන්න යන්නේ ලයිසන් එක කරදරයක් නැතුව අලුත් කරගන්න විදිය ගැන. ගෙනියන්න අවශ්‍ය දේවල් තමයි විදේශ ගමන් බලපත්‍රය, එහෙම නැත්නම් ජාතික හැඳුනුම් පත, ඊට පස්සේ රියදුරු බලපත්‍රය, පෑනක්, පෝලිම දිග වැඩි බැවින් අවශ්‍ය නම් වතුර බෝතලයක්, පොතක් පත්‍රයක්, දවසක්ම ගත වෙන වැඩක්. ඒ නිසා ෆුල් ඩේ නිවාඩුවක්ම දාලා මේ වැඩේට යන්න. ඉස්සර වගේ අරේ මෙහි මෙඩිකල් රිපෝට් දැන් බෑ. කොළඹින් අය නුගේගොඩ තියෙන නැෂනල් ට්‍රාන්ස්පෝර්ට් මෙඩිකල් ඉන්ස්ටිටියුට් එකට යන්නේ තමන්ගේ ශාරීරික යෝග්‍යතා සහතිකය ගන්න. උදෙන්ම යන තරමටම තමයි හොඳ. ඇතුලේ වාහන නැවතීමේ පහසුකම් තියෙනවා. මතක් කරලා ධන හිස් මට්ටමට උස්සන්න පුළුවන් කලිසමක් ඇදගෙන යන්න. සපත්තු වෙනුවට සෙරප්පු දාගෙන යන එකත් පහසුයි. ඇස් කණ්ණාඩි පළඳින අය මතක් කරලා තමන්ගේ කණ්ණාඩි කුට්ටම අරන් යන්න අමතක කරන්න එපා. මුලින්ම ඇතුළට ගිය ගමන් ගාඩ් රූම් එක වගේ එකක තියෙනවා ෆෝම් එකක්. ඒක අරගෙන ඇතුළට ගියාම අපේ උසයි බරයි මැනලා ඒ කොලේ ලියනවා. දැන් අපි ඉන්න ඕනේ පෝලිමේ. කොලේ තියෙනවා අපිට නම් එකක්. නම් දෙක පිළිවෙලට තමයි ඇතුළට ගන්නේ. ඒ නිසා කරදරයක් නැහැ. පෝලිම් පැනෙලි නැහැ. පෝලිමෙන් ඇතුළට ගත්ත ගමන් ලියාපදිංචි කරනවා වගේ කාමරයකට ගෙනියන්නේ. එතනදී අපේ ෆොටෝ එකක් ගහලා අපේ විස්තර ඇතුළු කරගන්නවා. ඊට පස්සේ එතනින් යවනවා අදාළ මුදල් ගාස්තු අය කරන තැනට. සැහැල්ලු වාහනවලට මතකයේ රුපියල් 800ක්. දැන් යවන උඩටට්ටුවට 16 හෝල් එක. එතනින් මුලින්ම ලේ චෙක් කරනවා. ඊට පස්සේ 6 දෙනා බගින් වගේ ගන්නවා ටෙස්ට් එකට. කලිසම් දරහිස ළඟට මෙනිකන් උස්සන්න ඕනේ. ඊට පස්සේ අත්, ඇඟිලි, කකුල් එහෙ මෙහෙ කර කර පොඩි සරම ටෙස්ට් එකක් වගේ බලනවා. ඊට පස්සේ ඇස් පෙනීම චෙක් කරනවා. ඊට පස්සේ ටෙස්ට් රිපෝට් එක අපිට නිකුත් කරනවා. අපෙන් අත්සන් අරගෙන බොහොම පිළිවෙලට වැඩ සිද්ධ වෙන තැනක් කිව්වොත් නිවැරදි. කාර්යමණ්ඩලයත් හොඳයි. වායු සමීකරණ කරලා තියෙන්නේ ඇතුලේ. දැන් මෙඩිකල් එක හරි. දැන් යන්න ඕනේ මෝටර රථ දෙපාර්තමේන්තුවට. වේරහැරට. මේකත් අරන්. අරහේ වගේ නෙමෙයි. මෙතන තමයි එපා වෙන තැන. පිළිවෙලක් නැහැ. රස්නේයි. Taman උනන්දුනොත් වැඩ ඉක්මන්. කාක්කු නැතුව තනියම වැඩේ කරගන්න මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. ගේට්ටුවෙන් ඇතුළට කෙලින්ම යන්න. රියදුරු බලපත්‍ර නිකුත් කරන හෝල් එකට ගිහින් මෙඩිකල් එකයි ලයිසන් එකයි ජාතික හැඳුනුම් පතයි පෙන්නලා ටෝකන් එකක් ගන්න. දැන් වාඩි වෙලා ඉන්න. ටෝකන් නම්බර් එක කතා කරනවා 50 දෙනා බගින් ඇතුළට. ඔන්න දැන් තමයි වාතේ. නම්බර් පිළිවෙලක් මෙතන නෑ. Tamanගේ හැකියාව මත තමයි ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්. මෙතන මුලින්ම එයාලා අපේ ෆොටෝ එක, ඇඟිලි සලකුණු, අත්සන් ටික ගන්නවා. ලයිසන් එකට ඇතුළු කරන්න. ඊට පස්සේ දෙන ෆෝම් එක පිටුපස විස්තර අපි විසින් පුරව ගන්න ඕනේ. පොඩි දේවල් ටිකක් තියෙන්නේ. ඊට පස්සේ තව තැනකට ගිහින් ඒ ටික දෙන්න ඕනේ. එතනදී ඒ ඔක්කොම එයාලා ස්කෑන් කරගන්නවා. ජාතික හැඳුනුම් පත පැහැදිලි නම් මෙන්න මෙතනදී ලෙඩක් වැටෙනවා. ඒ නිසා හැඳුනුම් පත් පේන්නේ නැති මට්ටමක නම් අලුතින් හදාගෙනම යන්න. ඊට පස්සේ මුදල් කවුන්ටරයට යන්නේ. සැහැල්ලු වාහනවලට මතකයේ රුපියල් 1700ක්. එතනින් අපේ පරණ ලයිසන් එක පංචකකින් හිල් කරලා අපිට තාවකාලික ලයිසන් එකක් දෙනවා. A4 size. මාස 4කට වගේ වරංගු වෙන. දැන් වැඩසටහන ඉවරයි. මාසයක් ඇතුළත වගේ අලුත් ලයිසන් එක ලියාපදිංචි තැපෑලෙන්ම ගෙදරට එනවා. හරිම ලේසි නේද? එහෙනම් ඉතින් මෙවැනි තොරතුරු දිනපතා නරඹන්න පහලින් අලුත් ලෝකේ අපිව subscribe කරන්න. දවස සුබ වේවා. ඔබට ජය වේවා.